ජූලි මාසේ 12 වෙනිදා රාත්‍රී අපේ රටේ අධිකරණ අමාත්‍ය අලි සම්ප්‍රි මහත්මයා මාධ්‍යයට ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශයේ ඒ සාකච්ඡාවේ එක්තරා අවස්ථාවක මගේ නම පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ නිසා මා බලාපොරොත්තු වුණේ මේ මාධ්‍ය දැනුවත් කිරීම සිදු කරන්න. ඊයේ ඒ සාකච්ඡාවේදී අලි සම්ප්‍රි මහත්මයා කතා කරනවා මාධ්‍යයට ඔහු විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 50 කෙටුම් පතක් අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප වී ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී පනතක් හැටියට නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී උත්සාහයක් හැටියට අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප වුණු පරිසරය යටතේ මේ ඇමතිවරයා කතා කරන්නේ ඊ මාධ්‍යයට ඒ ඇමතිවරයා කියනවා මෙන්න මේ ආකාරයෙන් 2019 කොරෝනා වෛරස් తాවකාලික විධිවිධාන පනත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මේ කතා කරන්නේ ප්‍රමාණවත් මේ මාධ්‍ය වේදිනිය ප්‍රශ්න කරනවා 2019 කොවිඩ් වෛරස් විශේෂ විධිවිධාන පනත වශයෙන් ඔබ ඉදිරිපත් කළ මේ පනත් කෙටුම්පත අධිකරණයෙන් ප්‍රතික්ෂේප වුණා. ඒකට අභියෝග කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී කියලා. අධිකරණය විසින් තීරණය කරලා තියෙනවා ඒ පනත් කෙටුම්පතේ වගන්ති 13න් 7ක්ම ව්‍යවස්ථා විරෝධී කියලා. මා පළමුවෙන්ම මෙතෙන්දී ස්තුතිවන්ත වෙන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුතුමන්ලාට රටට අහිතකර භයානක පනතක් ඒ ආකාරයෙන් නීති විරෝධී කොට ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඒකම මෙය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ රටට හිත ඇති නීතිඥ මහත්වරු මහත්මාණන් සහ එහා අදාළ පිරිසට අපි අපේ ස්තුතිය පළ කරන්න ඕන පළමුවෙන්ම අලි සබ්රි මහත්මයා ඉදිරිපත් කළ පනත ව්‍යවස්ථා විරෝධී කරුණු ඇතුළත්ද එසේනම් එපාව ඔබතුමා දන්නවාද නැද්ද ඒ කියන්නේ ව්‍යවස්ථා විරෝධී කොටස් ඇතුළත් පනතක් තමා විසින් ඉදිරිපත් කළ බව දන්නවාද නැද්ද කියලා අහනකොට ගරු අමාත්‍යතුමා කියනවා හොඳටම දැනුවත් කියලා. එතකොට ව්‍යවස්ථා විරෝධී භාවය කියන්නේ නීති විරෝධී භාවයයි නීති විරෝධී භාවය දැන දැන තමයි එතුමා මේ පනත සම්මත කරවා ගැනීමට උත්සාහ ගන්නෙ. මේක බරපතල තත්ත්වයක්. සාමාන්‍යයෙන් සලකා බලනකොට මේ වගේ පනතක් සම්මත කිරීම දක්වා වූ පියවරයන් පහක් තියෙනවා. පළවෙනි පියවර තමයි මේ පිළිබඳ ව්‍යුහය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම. දෙක එය නීති කෙටුම්පත් අංශයට යොමු කිරීම. ඒ නීති කෙටුම්පත් අංශයට යොමු කරන්න අධිකරණ අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා තමන්ගේ විෂයපතේට මේ කාරණාව අදාළ හේන් කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීම කළ යුතුයි. එසේ කිරීමෙන් පසු නීති කෙටුම්පත් අංශයට ඒක යොමු වෙනවා. නීති කෙටුම්පත් අංශයෙන් මෙය කෙටුම්පත් කළා ගැසට් එක නිකුත් කරනවා. ගැසට් නිවේදනයේ නිකුත් කරනවා. ගැසට් නිවේදනයේ නිකුත් කළාට පස්සේ එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වෙනවා. එයින් පස්සේ තමයි සම්මත කිරීම පිළිබඳ සිදුවීම් සිදුවන්නේ.
මේ දක්වා මේ පනත් කෙටුම්පත එහෙම දක්වා නිරාබාධව ඉදිරියට ඇවිල්ලා තියෙනවා එතකොට මේ අවස්ථා හතරේදීම කාටවත් අහුුනේ නැද්ද මේ ඉදිරිපත් කරන පනත ව්‍යවස්ථා විරෝධී කියලා මේක කාටවත් දැනුනේ නැද්ද නොදැනෙන විදියක් නැහැ විශේෂයෙන්ම නීතිය පිළිබඳ හසල බුද්ධිමත කැයි කියා ගන්න අධිකරණ ඇමතිතුමා ඒකාන්තයෙන්ම දන්නවා තමන් මේ ඉදිරිපත් කරන්නේ ව්‍යවස්ථා විරෝධී පනතක් කියලා එතකොට මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාට පස්සේ ජාතියේ වාසනාවට මේ පනත අධිකරණයේ අභියෝගයට ලක් නොවුණා නම් මේක වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා වැඩි ඡන්දයෙන් සම්මත වෙනවා අවාසනාවට රජයේ පැත්තෙන් මේක සමහර විට පක්ෂග්‍රාහී භාවයේ නිසා ආණ්ඩුවේ පැත්තෙන් එන නිසා නියඬව හිටියයි කියමු එහෙමනම් විපක්ෂයේ ඇත්ත මොකද්ද කියලා විපක්ෂයේවත් කිසි කෙනෙක් නැද්ද මේ පනතේ ව්‍යවස්ථා විරෝධී භාවය තේරුම් ගත්ත කෙනෙක් මේ කැසට් නිවේදනය මේ නිවේදන ආදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමුත්තක් නෙවෙයි ඇත්තන්ට ලැබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පිටපත් ජනතාවට ඕක ගැන අවබෝධයක් ඇති වෙන්න ඇත්ත වශයෙන්ම හැකියාවක් නැහැ ජනතාව ඒ ගැන වැඩි අවබෝධයක් නැති නිසා නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොදනුවත් වෙන්න පිටියක් නැහැ විශේෂයෙන්ම විපක්ෂයෙන් අපි අහනවා ඔබ නොදනුවත් වෙන්න විදියක් නැහැ ඔබ නොසලකිල්ලෙන්ද දැන දැන මේ විපත වෙන්න ඉඩ ඇරියද රට විනාශ වුණාට පස්සේ ඒකට විරුද්ධව කෑ ගහන්නද විපක්ෂයේ බලාපොරොත්තු වෙලා ඉන්නේ කියලා වාසනාවට මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා මේ ගැන සාකච්ඡා කළා විනිශ්චය කළා breaking.lk